Melissa, Dancing Stars. Dancing Star තරගයේ සහභාගී වීම ලොකු අභියෝගයක්. මොකද ඉතාමත් දක්ෂ තරුණ තරුණියන් එක්ක නර්තනය යෙදීම ලොකුම අභියෝගයක්. ඉතින් මං හිතන මං ඒ අභියෝගය ජය ගත්තා කියලා. සහ පළවෙනි වටේ සිට තුන්වෙනි වටේ දක්වා ගත්තොත් මට හුඟක් ලොකු අත්දැකීම් සමූහයක් ලැබුණා. හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මගේ නර්තන හැකියාවන් දියුණු කරගන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් මං හිතන ඇත්තට මේ මට හුඟක් හොඳ අවස්ථාවක් ලැබුණා. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා මෙතෙක් කල් මේ තරඟේ රැඳිලා හොඳ තරඟයක් ලබා දෙන්න මට හැකි වීම ගැන. නම් ජඩ් කන්නා වගේ අයගේ ගීත මේ මං හිතන්නේ ඒගොල්ලෝ නැවත ඇවිල්ලා මේ ගැන මෙතන බලාගින්දල පුහුණුවක් ගත යුතු කියලා ඉදිරි බලාපොරොත්තුන පුලන් තරම් ඉදිරියට යන්න සහ මගේ රසික රසිකාවයන් මගේ නර්තනයෙන් සතුටු කරන්න මං හුඟක් ආසාවෙන් ඉන්නවා ඉතින් ඒක ඒගොල්ලන්ට තමයි වාර අපි හිතන පතන දේවල් ඒ ආකාරයෙන් මිෂ්ඨ වෙන්නේ නැහැ. තවත් සමහර වෙලාවට අපි හිතන පතන දේවල් ඒ ආකාරයටම ඉෂ්ඨ වෙන අවස්ථාවලුත් තිබෙනවා. ඔබ කියූ හැටියට ප්‍රේක්ෂක ජනතාව තීරණය කර තිබෙනවා. ඔබ අවම ලකුණු ලබා ගන්නා තාරකාවන් දෙපළ අතරට මුලින්ම යා යුතු බව අමතක කරන්න එපා. ඔබ කියූ විදිහටම ඔවුන් ඔබට අවස්ථාවක් ලබා දෙනවා නැවතත් සිරස ඩාන්සින් ස්ටාර්ස් වලින් තරඟ කර ඔබේ හැකියාව ඔප්පු කර පෙන්වා තවත් ඉදිරියට යන්න. ඒ අනුව අද දිනේ අවම ලකුණු ලබා ගන්නා තාරකාවන් දෙපළ අතරට මුලින්ම යන්නේ අංක 2 යුරේනි නොෂිකා සමග චාමික. මිනිෂ මණ්ඩලයෙන් අසාදර ගන්න කැමති මේ තාරකාවන් දෙපළගෙන් අපි මුලින්ම විනිශ්චය ලබා දිය යුත්තේ කාටද කියලා මම විශ්වාස කරනවා වැඩිම ලකුණු ප්‍රමාණය ගත් එක්කෙනාව ප්‍රකාශ කරති. හොඳයි කියලා ආවම ලකුණු වලට ඉස්සෙල්ලා. හොඳයි ඔබේ අදහස. කොලේ ලියවිලා තියෙන ඊට විරුද්ධව යන්න අමාරුයි. ඔබේ අදහස? ඔව් මං හිතන්නේ වැඩිම ලකුණු ගන්න ගත්ත කෙනාව මුලින් ප්‍රකාශය කරත් හොඳයි කියලා මටත් හිතෙනවා. මේ ඉන්න 12 දෙනාම ගොඩක් එකනේ නර්තනයෙන් ඉහළම තැනක ඉන්නේ. ලොකු තරඟයක් තියෙනවා. ඉතින් ඒ තරඟෙට හොඳට මුහුණ දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. කොහොම හරි මේ තරඟෙන් ඉස්සරහටම යන්න තමයි මගේ බලාපොරොත්තුව. කාලේ ගොඩක් මදි. මම සෙට් එකේ තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් සහන් ගොඩක් මහන්සි වෙනවා. පාට්න ගොඩක් දුර ඉඳලා එන්නේ. කැපවීම අතේශාල. හැබැයි ලොකු චුට්ටියක් තියෙනවා. අන්තික මම අවුරුදු දැන් 3ක් විතර වෙනකන් නැටුම් පැත්තෙන් හිටියෙම නැහැ. රන් පොයින්ට් අතර ආවස්. ඉතින් ආයෙමත් මගේ පොඩි කාලේ භාෂාවට ගියා. තරගයට අනුව නම් වැඩිම ලකුණු ලබා ගත්තේ උපේක්ෂා ස්වර්ණමාලියේ ලකුණු 28ක් වශයෙන්. නමුත් උපේක්ෂා ඔබත් දන්නවා විනිශ්චය මණ්ඩලයේ ලකුණු පමණක් සෑහෙන්නේ නැති බව තරගය තුළ රැඳී සිටින්න. නමුත් සමහර විට ප්‍රේක්ෂකයනොත් ඔවුන් සමග එකඟ විය යුතු කාරණාවක් තියෙන්න පුළුවන්. එකඟ වුණා වෙන්නත් පුළුවන්, නොවුණා වෙන්නත් පුළුවන්. නමුත් අද දිනේ ඔවුන් ලබා දී තීරණය වන්නේ විනිශ්චය මණ්ඩලය ලබා දුන් තීරණම
තමයි. ඔබ සිරස dancing stars තුලින් තව තවත් ඉදිරියට යනවා. ඒ අතර අංක 5 ශිරෝෂි රොමේෂිකා සමග ලකි අවම ලකුණු ලබා ගන්න තාරකාවන් දෙපළ බවට පත් වෙනවා. ලබන සතියේ සෙනසුරාදා රාත්‍රී 9ට අද දිනේ අවම ලකුණු ලබාගත් ශිරෝෂි රොමේෂිකා සමග යුරේනි නොෂිකා පසුගිය සතියේ අවම ලකුණු ලබාගත් ඇන්ටන් ජූඩ් සහ ජනිත් වික්‍රමගේ සමග නැවතත් සිරස dancing stars තුලින් තරඟ වදිනවා ඇති. ඒ තරඟය තුලින් නැවතත් ඉදිරියේදී අවසාන තරු 12 දෙනා අතරට या युते तव तव ब्रांडी सिटी युते खाओ देखिया आप इटे तीन एकर में टे हैकी बनवा ऐसे नाम आप इस समय के कुतुआन ना लाभन सिरसरादा रात्रि ना में टे अब बड़ा खाद्रे करना वर्ष था ना सिरसा डांसिंग स्टार समगी